විසුරුමත් ජීවිතයකට ෆෙන්ෂොයි. ඊයේ මම ඔබට කිව්වා ගෙදර අය අතර අසමගිය ගැටුම් ඇති වෙන්න ගෙදර දෝෂ ගැන. මම පැහැදිලි කළා නිරත හෝ බස්නාහිර කාමරවල ඉන්න අයට කේන්ති යනවා, ගැටුම් ඇති වෙනවා. නමුත් ඒක මේ වසරට පමණයි කියලා. දොරවල් තුනක් එක කෙලින් තිබුණාමත් ගෙදර අය අතර ගැටුම් ඇති වෙන බව මම පැහැදිලි කළා. ඒ වගේම ඔබේ ගෙදර තුන්මන් හන්දියකට මුහුණලා තිබ්බාමත් ගෙදර අය අතර කේන්තිය කලබල වැඩි. ගේට්ටුවයි ගෙදර ප්‍රධාන දොරයි එක කෙලින් තිබ්බාමත් ඒ ගෙදර අයට කේන්ති යෑම වැඩිපුර සිදු වෙනවා. ඒ වගේම නිරත දිශාව අහිමි නම් එනම් එල් හැඩති ගියක නිර්ද දිශාව හදලා නැත්නම් එතකොටත් ගෙදර අයගේ සමගිය අඩුයි. ඒ වගේම ගෙදර පරණයි, ලට්ට ලොට්ට පිරිලා, කුණු කන්දල් පිරිලා, එතකොටත් ඒ ගෙදර අයගේ හිත්වල සතුටක් නැහැ. එතකොටත් නොගැලපීම් නොරිසීම් ඇති වෙනවා. මම ඔබට හෙට කියලා දෙන්නම් ගෙදර අය අතර සමගිය වැඩි කිරීමට කළ යුතු දේ ගැන. ෆෙන්ෂුයි රහස්. ෆෙන්ෂුයි උපදේශක ආසිරි වණිගරත්නගෙන්.